ඍතුවකින් තවත් ඍතුවකට මාරු වෙනකොට පරිසරය අපට පුදුමාකාර වෙනසක් දකින්න තියෙනවා. ටික දවසකට කලින් කොළ පාටට තිබුණු පරිසරය දැන් එන්න එන්නම පාට පාට වෙනවා. ඉතින් ට්‍රැවල් යුරෝප් අපි අද මේ සරත් සමයේ ඔයාලව එක්කයි යන්නේ ප්‍රංශයේ තියෙන තවත් එක ලස්සන ගමකට. පුංචි කාලේ අපි අහපු දැකපු එක ලස්සනම කතාවක් හැදුණු ගමකට තමයි අපි ඔයාලව දෙක්කයි යන්නේ. මේ චතු තේරි. ගමන යන්න කලින් දවසේ අපි නිදාගත්තේ අනිත් දවසේ උදේ පාන්දරම නැගිටිමු කියලා. ඒත් ඉතින් සීතල වැඩිකමටද කොහෙද ටිකක් අපි දෙන්නටම කම්මැලි හිතුණා. අපි නැගිට්ටේ ටිකක් පරක් වෙලා. ඒ නිසා අපිට 10 ගානේ ට්‍රේන් එක තමයි අල්ලගන්න පුළුවන් වුණේ. විශේෂයෙන්ම දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. දවසක් කීවි කියන ගීතේට අපි කරපු සිනමැටික් කවර් එක අපි කරේ මෙන්න මේ ගමේ ඉඳලා තමයි. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාගෙන යන්න. පැරිස් වල ඉඳලා කිලෝමීටර 100ක් වගේ දුරින් තියෙන මේ ගමට අපි ගියේ පැරිස් ගාදලස්ට් කියන ස්ටේෂන් එකෙන් පී ලයින් එකෙන් ට්‍රේන් එකක් අරගෙන. මේ ට්‍රේන් එකේ ඩෙස්ටිනේෂන් එක චතු තේරිම තමයි. හැබැයි අපි දෙන්න අපේ බස් කාඩ් එකෙන් යන්න පුළුවන් උපරිම දුරකට ගිහිල්ලා. ඒ කියන්නේ නන්තුවල් සාසි කියන ස්ටේෂන් එකට ගිහිල්ලා එතනින් යුරෝ 4.50කට වගේ ටිකට් එකක් අරගෙන චතු තේරි වලට අපි දෙන්න ගියා. මං ඔයාලට මුලින් කිව්ව විදිහටම මේ ගමේ තියෙන විශේෂ එක දෙයක් තමයි ඔයාලා අපි පුංචි කාලේදී අහපු කපුටා සහ කීජු කෑලි කියන කතාව ලියවිලා තියෙන්නේ මෙන්න මේ සුන්දර ගමේ තමයි. ඒ ගැන වැඩි විස්තර ඔයාලට අපි චතුතේරු පාට් 2 එකෙන් අරන් එනවා. ඇයි කිව්වොත් මේ චතුතේරු කියන ගමේ ගොඩාක් විස්තර ඔයාලට පෙන්වන්න තියෙන නිසා අපි හිතුවා ඒක වීඩියෝ දෙකක් විදිහට කරනවා කියලා. හැබැයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. ඇයි කිව්වොත් ඔයගොල්ලන්ට බලන්න ගොඩාක් දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා. 15,000කට එහා ජනගහනයක් ඉන්න මේ ගම වටේම විදි වගාව වගේම වයින් නිෂ්පාදන කටයුතුත් දකින්න තියෙනවා. කඳු පන්ති ආයවල් මැද්දේ පිහිටලා තියෙන මේ ගමේ වටිනාකම තව තවත් වැඩි කරන්නේ කඳුඬ පිහිටලා තියෙන ඇමරිකානු ස්මාරකය, මාලිගාව, ස්වභාව සෞන්දර්ය වගේම ජෝන් ද ලා ෆොනෙත් කියන ප්‍රසිද්ධ ප්‍රබන්ධ කතා ලේඛකයාගේ උපංගම නිසාය. අද වෙනකොට මේ ලේඛකයා ජීවත් වුණ එක නිවස කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙනවා. ස්ටේෂන් එකෙන් බැහැලා අපි හිතුවා කෑම මොනා හරි අරන් ගියොත් හොඳයි කියලා. මොකද කන්ද උඩ තියෙන ඇමරිකානු ස්මාරකය ළඟ කෑම ගන්න කිසිම තැනක් නැහැ. හැබැයි කාසෙල් එක උඩ නම් පොඩි කැෆටේරියා එකක් තියෙනවා. ඒත් මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපිට ඒ තැන ඇරලාද කියලා ෂුවර් එකක් නැති නිසා අපි දෙන්නා සුපර් මාකට් එකක් ඇතුළට ගිහිල්ලා අපිට කන්න අවශ්‍ය දේවල් ටිකක් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා.
ප්‍රංශ භාෂාවෙන් චතු කියලා අඳුන්වන්නේ මාලිගාව කියන අර්ථය. එතකොට ප්‍රංශයේ පුරාවටම මාලිගාවන් 40,000ක් විතර දකින්න තියෙනවා. මේ චතු තීරි නගරයේ ඇතුලේ දකින්න තියෙන මාලිගාව ඒ මාලිගා අතුරින් එක මාලිගාව තමයි. මේ මාලිගාව ගැන කතා කරොත් ප්‍රංශ ජාතික පාලනක චාල්ස් මතෙල් ඔහුගේ පාලන කාලය තුළදී මොරෝජියානු රජුගේ වාසස්ථානය විදියට තමයි මෙන්න මේ තැන හදලා තියෙන්නේ. කොහොම වුණත් අද වෙනකොට නටබුන් විදියට දකින්න තියෙන මේ මාලිගාවට සංචාරකයෝ අද්දව ගන්න ගොඩක් උපක්‍රම භාවිතා කරලා තියෙනවා. කිසිදු මුදලක් නොගෙවා සංචාරකයන්ට මෙන්න මේ මාලිගාව බලන්න යන්න නිදහස දීලා තියෙනවා. නගර සභාව පහු කරලා කන්ද උඩටම නැග්ගාම අපිට මාලිගාව දකින්න පුළුවන්. මේ යන අතර වාරයේදී අපිට රෝසමල් වත්තක් එහෙම පහු කරලා තමයි යන්න තියෙන්නේ. ඒ රෝසමල් වත්තේ විවිධ රෝසමල් වර්ග අපිට දකින්න තියෙනවා. හැබැයි ඉතින් මේ රෝසමල් වත්තේ අසිරිය දකින්න නම් අපි යන්න හොඳම කාලේ තමයි සමයක. මොකද ඒ කාලේ තමයි මල් පිපෙන කාලේ. කොහොම වුණත් මේ මල් වත්තේ ඩුබංකු හැම තියලා තියෙන්නේ මිනිස්සුන්ට නිදහසේ ඉඳගෙන කාලය ගත කරන්න. තුල්වීමේ දොරටු දෙකක් සහිත බලකොටුවකට මැදි වෙලා තමයි මෙන්න මේ මාලිගාව පිහිටලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් අද වෙනකොට අපිට මාලිගාවක් වෙනුවට මාලිගාවේ නටබුන් විතරයි දකින්න තියෙන්නේ. උඩට නැග්ගහම අපිට මාරම වියව් එකක් තමයි දකින්න තිබුණේ. ඒ කියන්නේ අපි පල්ලෙහා බලනකොට මුළු චතුතේරි නගරයම අපිට බලාගන්න පුළුවන් වුණා. ඒකනම් හරිම ලස්සන දර්ශනයක්. කලින් කිව්වනේ උගල්ලන්ට මේ තැනට සංචාරකයෝ අද්දව ගන්න උපක්‍රම යොදලා තියෙනවා කියලා. එක දෙයක් තමයි ළමයිට වගේම පවුලේ හැමෝටම විවිධ ක්‍රීඩා කරන්න තැන් හදලා දීලා තියෙනවා. එතනදී අපිට ඇඩ්වෙන්චර් ෆීලින් එකක් අරගන්න පුළුවන්. හැබැයි ඉතින් අවාසනාවකට මේ කොවිඩ් සිටුවේෂන් එකත් එක්ක ඒ තැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අතීතයේදී කුරුල්ලොන්ගේ මාර්ගයෙන් තමයි අපි පණිවිඩ හුවමාරු කරගන්නේ. ඉතින් මෙතන තියෙන අති විශේෂම දේ තමයි මෙතනදී අපිට පුළුවන් උගුස්ස සංදර්ශනයක් බලන්න. හැබැයි ඉතින් ඒකට ටිකට් එකක් නම් ගන්න වෙනවා. කොහොම වුණත් මේ කොවිඩ් සිටුවේෂන් එකත් එක්ක මේ තැනත් වහලා දාලා තමයි තියෙන්නේ. ඊට අමතරව සංචාරකයෝ ආකර්ෂණය කරගන්න මේගොල්ලෝ කරන තවත් එක දෙයක් තමයි පරණ කාලේ ඇඳුම් ඇඳගෙන එහා මෙහා ඇවිදිනවා. හැබැයි මේ පාරනම් අපි ඒගොල්ලෝ දැක්කේ නැහැ. ඊට කලින් වතාවක අපි මේ මාලිගාව බලන්න ආවහම අපිට උයන් පල්ලෝ හැම දකින්න පුළුවන් වුණා. ඒකත් අපිට මාරම අත්දැකීමක් වුණා. අද වීඩියෝ එකෙන්
අපි ඔයගොල්ලන්ට ගෙනාවේ මේ චතුතේරි නගරේ තියෙන ලස්සනම එක තැනක් ගැන විස්තර විතරයි. ඊළඟ වීඩියෝ එකෙත් මේ නගරේ තියෙන තව ලස්සන තැන් කීපයක් ගැනම විස්තර ඔයගොල්ලන්ට අපි ගේන්න. ඇත්තටම ඉතින් අපි හිතුවේ මේ චතුතේරි ගමනේ සම්පූර්ණ විස්තර එක වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්න. ඒත් ඉතින් වීඩියෝ එක දිග වැඩි නිසා අපි හිතුවා කොටස් දෙකක් විදියට ඔයගොල්ලන්ට ගෙනාවොත් හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට බලන්න නම් පල්ලෙහා තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න. එහෙනම් අදට අපි නවතිනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ගේ ගෙදරට අපි එන්න. එතකන් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ සතියක්.